අද විනස්ම විදිහේ බිත්තර ඔම්ලට් එකක් තමයි මම හදන්න යන්නේ. හැමදාම කන බිත්තර ඔම්ලට් එක ටිකක් වෙනස්ම විදිහකට හදන්න නැටි අපි අද බලමු. මේකට මුලින්ම මම බිත්තර හතරක් අරගෙන තිනවා. මේ බිත්තර හතර මුලින්ම භාජනයකට මේ වගේ එකින් එක කඩලා එකතු කරගන්න. ඊළඟට මේකට ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් නැවුම් කිරි මේසෙන්දි හතරක් එකතු කරගන්න. දැන් රසණුව ලුණු ටිකක් එකතු කරගන්න. ඒත් එක්කම රසණුව ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්න. දැන් මේ බිත්තර ටික මේ වගේ හොඳින් ගසා ගන්න ඕන. ටිකක් වෙලා මේ වගේ හොඳින් ගසා ගන්න. මේ බිත්තර ටික ගසා ගන්න වෙලාව වැඩි වෙන තරමට මේ බිත්තර ඔම්ලට් එක හොඳින් පිම්බිලා පිපිලා යනවා. ඊළඟට මේ වගේ පෑන් එකක් ලිපේ තියලා මේකට තෙල් මේස හැන්දක් එකතු කරගන්න. තෙල් එකතු කරගෙන තෙල් ටික හොඳින් රත් කරගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ තලාගත්තු ඉඟුරු සුදු ලුණු තේ හැන්දක් එකතු කරගෙන ඉඟුරු සුදු ලුණු ටික හොඳින් ටෙම්පර් අප් කරගන්න ඕන. ඉඟුරු සුදු ලුණු මේ වගේ හොඳට ටෙම්පර් වුණාට පස්සේ මේකට කපාගත්තු නැත්නම් ගාගත්තු කැරට් ටික එකතු කරගන්න. කැරට් ටික එකතු කරගෙන කැරට් ටික ටිකක් වෙලා ටෙම්පර් අඩු කරගන්න. කැරට් ටික ටෙම්පර් වුණාට පස්සේ මේකට කපාගත්තු ලුණු කුල ටිකක් එකතු කරගන්න. ඔයාලට ලුණු කුල වෙනුවට ලීක්ස් ටිකක් වුණත් එකතු කරගන්න පුළුවන්. ලුණු කුල ටික එකතු කරගෙන තව ටිකක් ටෙම්පර් අඩු කරගන්න. දැන් මේ අපි ටෙම්පර් අඩු කරගත්තු මිශ්‍රණය ඊළඟට කලින් ගසාගත්තු බිත්තර මිශ්‍රණයට එකතු කරගන්න ඕන. මේ ටෙම්පර් අඩු මිශ්‍රණය මේ වගේ බිත්තර මිශ්‍රණයට එකතු කරගෙන බිත්තර මිශ්‍රණය හොඳින් මේ වගේ ටිකක් කලවම් කරගන්න. දැන් ඊළඟට අපි කලින් පාවිච්චි කරපු පෑන් එකම ලිපේ තියලා පෑන් එක ටිකක් රත් වුණාට පස්සේ මේ බිත්තර මිශ්‍රණය පෑන් එකට එකතු කරගන්න. ඊළඟට මේක පීනකින් වහලා අඩු ගින්දරේ මේ ඔම්ලට් එක බැදෙන්න තියලා තියන්න ඕන. පුළුවන් තරම් ගින්දර අඩුවෙන් තියාගෙන මේ බිත්තර ඔම්ලට් එක බැද ගන්න ඕන. එතකොට බිත්තර ඔම්ලට් එකේ උඩ හොඳට බැදෙනවා. දැන් මේ මං හදපු බිත්තර ඔම්ලට් එක හොඳට බැදිලා තියෙන්නේ. මේක මං දැන් ලිපින් ඉවත් කරගෙන වෙනම මේ වගේ පිඟානකට අයින් කරගන්නවා. ඔයාලා දකින්න ඇති මේක ටිකක් වෙනස්ම බිත්තර ඔම්ලට් එකක් මම හැදුවේ අද. දැන් ඔයාලට මේ බිත්තර ඔම්ලට් එක කෑලි කපලා කෑමට ගන්න පුළුවන්.